දිවිතුරා කතාවට කැමති වාව ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ආත් එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපිට ඉදිරියේදී මේ ගැන මේ විදිහට කතා කරන්න පුළුවන් කියන දේ තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්තියක් ඇති කරගත්තේ. ඊෂා ගෙදර ඇවිල්ලා ඉස්පිරිතාලේ ඉඳගෙන තමන්ගේ අම්මට කියන කාරණාවක් ගැනයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලේ ඔයාට මෙන්න මේ වගේ කාරණයක් දැක බලා ගන්නට තිබුණ කියන දේ අද වීඩියෝ එක හරහා කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයා දන්නවද මෙන්න මේ වගේ කාරණාවක් ගැන අපි ඉදිරියේදී මේ ගැන සාකච්ඡා කරන්නට අවස්ථාවක් හදා ගන්න තමයි කැමැත්තක් ඇති කරගන්නේ. කෙසේ වෙතත් ඔයා මෙතනදී මේ වගේ දෙයක් ගැන සුපිරියටම දැනගෙන ඉන්නවා කියන කාරණය අපිට අමතක කරන්නම නොහැකි කියලා තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්නේ. කොහොමනත් ඔයා මෙතනදී තව දෙයක් ගැන හොඳටම දන්න නැති කියන දේ ඉංගියක් ලබා දෙන්න තමයි ඔන්න මේක ලෞදි ජාස්ති වෙන්නේ. ඉතින් මං මොන වගේ දෙයක්ද කියන්නේ ඔයාට මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. ඒ තමයි ඔයා දන්නව ඇති, ඒ තමයි කවුරුත් හිතුවේ නැති වුණාට අනිවාර්යයෙන්ම දැන් ඒෂට හරි සතුටක් ඇති වුණා. මොකද තමන්ගේ තාත්තට සිහිය පැමිණීමත් එක්ක. ඉතින් ඉදිරියේදී ඇත්තටම අගස්ති එවගේම තමයි ඊෂා මේ තුන්දෙනාට සතුටින් ඉන්න පුළුවන් කාලයක් තමයි උදා වෙන්නේ කියන දේ අද වීඩියෝ එක හරහා කතා කරන්න මම සෝදානමක් ඇති කර ගන්නවා. ඉතින් මේ දේවලුත් එක්ක අපිට ඉදිරියේ තව දෙයක් ගැන ආතේ කතා කරන්න පුළුවන් කමක් තියෙනවා කියන එක මෙතනදී සුවිශේෂී කාරණාවක් විදිහට තමයි සිහිපත් කරන්නට අවස්ථාවක් හදාගන්නේ කියලා අද වීඩියෝ එක හරහා කතා කරන්නට මම ඔයත් එක්ක මේ වෙලාවේදී කතාවක් හදා ගන්නවා කියලයි මම ඔයාට මතක් කරන්නේ. කොහොමනත් ඔයා මෙතනදී විශේෂම දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කමක් තියෙනවා කියලයි මෙතනදී කතා කරන්නේ. කොහොමනත් මම මෙතනදී විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි දැන් ඉතින් සමාජික ඇවිල්ලා සතුටින්ම කියන්නේ එක කාරණා. ඒ තමයි තාත්තට කියන්න කාරණාව. ඉතින් මේ ගැන දැනගත්තහම ඇත්තටම සමාජිකයත් ගොඩක් සතුටින් ඉන්නවා. ඒ වෙලාවම සමාන්දි අගස්තිය බලන්න යන්න තීරණයක් ගන්නවා කියන දේත් මම අද වීඩියෝ එක හරහා ඔයාට මෙතනදී පැහැදිලිවම කතා කරන්න සූදානමක් ඇති කර ගන්නවා කියලයි මම මතක් කරන්නේ.